සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිමුතු ඒකනායක මඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තැපැල් ඡන්දය සාමකාමීව සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබේ. IS නායකයාගේ ඝාතන මෙහෙයුමේ දර්ශන මාධ්‍යයට. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වුණා. හෙට දිනේද තැපැල් ඡන්දය සඳහා අවස්ථාව හිමිවනවා. ඉතා සාමකාමීව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුවන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 717,871 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. ඉන් 659,030 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. අද සහ හෙට දිනයන්හිදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකයන් වෙනුවෙන් නොවැම්බර් මාස 7 වනදාද ඊට අවස්ථාව හිමිවනවා. එම පිරිසට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි. සියලුම පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ අධීක්ෂණ කටයුතු පැවරී ඇති බැවින් ඔවුන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබන 4 සහ 5 යන දිනයන්හිදී අවස්ථාව සලසා තිබෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම සහ තැපැල් ඡන්ද විමසන ස්ථාන ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. තැපැල් ඡන්දය සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද 33,922ක් නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව වෙන වෙනත් දිස්ත්‍රික්කවලිනුත් කොළඹ රාජකාරී කරන අයට අදාළව තැපැල් ඡන්ද නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සහතික කිරීමේ ස්ථාන 10කට අධික ප්‍රමාණයක අද දවසේ මේ කාර්ය සිදු කරනවා. අපි ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා. මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය කවුළු දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීම වෙන විට ආරම්භ වෙලා තිබෙන්නේ. ඒ අනුව කවුළු දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 233කදී තැපැල් ඡන්දයකින් 14,050ක සංඛ්‍යාවක් අද තැපැල් ඡන්ද පාවිච්චි කිරීමක් ලබනවා. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද කටයුතු මධ්‍යස්ථාන 367ක තැපැල් ඡන්ද සලකුණු කිරීම කටයුතු සිදු වෙනවා. මේවා අධීක්ෂණය කිරීම සඳහා සහකාර තේරීම්බාර නිලධාරීන් 63 දෙනෙක් පත් කරලා තිබෙනවා. රජ්ජේරිය සහ පොලිසිය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 වෙනිදා සහ 5 වෙනිදා කියන දින දෙක තුල සිදු වෙනවා. 500ක් පමණ මේකට අපි නිලධාරී යොදවනවා. ඒක වගේ අපි මේකට ආරක්ෂාව විධිමත් පරිදි යොදලා තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන කාර්යාල බොහොමයකට තේරීම්බාර නිලධාරීන්ගේ නියෝජිතයන් හැටියට සහකාර තේරීම්බාර නිලධාරියෙකුත් එතකොට සහායක නිලධාරියෙකුත් අපි යවනවා. කේ තැපැල් ඡන්ද භාවිතා කරන ඒ කාර්යාලවලට ඒ වැඩේ හරියට කරනවද කියලා බලන්න. මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මධ්‍යස්ථානවලදී ඉතාමත්ම සාමකාමීව පැවැත්වෙන බව කියන්නට ඕන. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මේ සඳහා උනන්දුවෙන් සහභාගී වෙනවා. මධ්‍යස්ථාන 210කදී මේ කටයුතු අද්දිනේදී සිද්ධ වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද 55,936ක් තියෙනවා. තැපැල් ඡන්ද විමසීම සඳහා සහතික නිලධාරීන් 405 දෙනෙක් පත් කළා තියෙනවා. නිරීක්ෂණය සඳහා සහකාර තේරීම්බාර නිලධාරීන් 133 දෙනෙක් සහභාගී. මේ අතර තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. රජයේ නිලධාරීන් තැපැල් ඡන්දය දින දෙක තුළදී ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි විශේෂ වූ ආරක්ෂිත වැඩපිළිවෙලක් දිවයින පුරාම ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානයේ විසින් සෑම පොලිස් ස්ථානයක්ම සහ සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ම දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒ අනුව පොලිස් ජංගම සංචාර, පොලිස් යතුරුපැදි සංචාර සහ පාමුර සංචාර මගින් ඒ පොලිස් වසම්වල තැපැල් ඡන්දය භාවිතා කරන ඒ රජයේ ආයතනවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් සාමය ආරක්ෂා කිරීමට පූර්ණ වශයෙන් කටයුතු කරනු ලබනවා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ලබා දී ඇති සහන සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ නොවැම්බර් 4 සහ නොවැම්බර් 5 කියන දින දෙක තුලදී. ඒ දවස් දෙකේදී හැකියාවක් නොලැබෙන පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 7 කියන දිනේදී ඒ අදාළ පොලිස් ස්ථානය පිහිටි ඒ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉදිරියේ බිහිවන තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට සූරාකෑ දූෂිතයන් කිසිවෙකුටත් කිසිදු තනතුරක් හෝ පත්වීමක් තම අත්සනින් ලබා දෙන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. කරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා. අපි මෙවර ජයග්‍රහණයෙන් පසුව අපි නම් කරලා තිබෙන්නේ එකම එක තනතුරයි. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව, රටේ නීතිය හා සාමය පිළිබඳව විතරයි මම තීන්දුවක් අරගෙන තිබෙන්නේ. ඒ වගකීම මම දුන්නේ පුද්ගලික හිතවත්කම් මත නෙවෙයි, රටට අනුපමය සේවයක් කරපු, යුද්ධයේ දිනපු අපේ වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාටයි කියන එක මම කියන්න කැමතියි. මම කියනා මුළු ලංකාවේම ජනතාවට ඒ පත්වීම ආදර්ශයට ගන්ඩ ඉදිරියට මගේ පෑනෙන් අස්සනෙන් පත්වීමක් සිදුවෙනවා නම් අන්න ඒව තමයි මිනුම් දනු. මොනම හේතුවකටවත් රට සූරා කාපු, රට හොරා කාපු, දූෂණය වංචාව ක්‍රියාත්මක කරලා රට කෙලෙසපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අස්සනින් පෑන් පහරෙන් කිසිම පත්වීමක් නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රටේ සංස්කෘතිය, අපේකම, රටේකම, දේශීයත්වය කෙලෙසපු කිසිම කෙනෙක් ඉදිරි ආණ්ඩුවේ පත්වීම් ලබන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු වාහන ඩියුටි ෆ්‍රී පර්මිට් නැත. මින් ඉදිරියට රාජ්‍ය පාලනය කියන්නේ රැකියාවක් නෙමෙයි, සේවයක් පමණයි. ඒ වගේම ආණ්ඩු මාරු වෙන ගානට අමාත්‍යංශවලට වාහන ගෙන්නන්නේ නැත. මම දෙනවා උඩින් ආදර්ශය. මොනම හේතුවකටවත් වෙඩි නොවදින හෝ වෙඩි වදින වාහන සජිත් ප්‍රේමදාස නම් ගෙන්නන්නේ නැහැ කියලා මම කියනවා. ජනාධිපති හැටියට මම මේ ආදර්ශය දෙනවා. ඒ වගේම ඒකෙන් අපේ රාජ්‍ය සේවයේ අය කලබල වෙන්න ඕනේ නැහැ. මම මේ ඩියුටි ෆ්‍රී පර්මිට් ගැන කතා කරේ අපේ මන්ත්‍රීවරුන්ට විතරයි. රාජ්‍ය සේවයට ඒක අදාළ නැහැ. ඒ වගේම ගුරුවරුන්ට තිබෙනවා බරපතල වැටුප් විෂමතාවයක්. ඒ වැටුප් විෂමතාවේ මම විසඳනවා. ග්‍රාම නිලධාරී සේවයේ අඩුපාඩුකම් විෂමතාවයන් තිබෙනවා. අපි ඒ සියලුම අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. අපේ රාජ්‍ය නිලධාරී තුමන්ලාට තුමියන්ලාට මම කියන්න කැමති, පහුගිය කාලේ 107%කින් වැටුප් වැඩි කරා. ඒ වගේම වැටුප් වැඩි කිරීමක් මගේ කාලවකවානුව තුලදී ක්‍රියාත්මක කරලා මිත්‍රවරුනි තෘප්තිමත් ජනතාවට ශක්තියක් වන ඒ ජනසා සේවය ක්‍රියාත්මක කරන උතුම් රාජ්‍ය සේවය මේ සජිත් ප්‍රේමදාස රකින්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වත්මන් රජය හෝ පසුගිය රජ අත්සන් කළ කිසිදු ගිවිසුමක් 16 වනදා බිහිවන තම රජ යටතේ ඉදිරියට ගෙන යාමට බැඳී නැති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ක්වීන්ස් හෝටලේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක් පෙමිණුයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රථමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වුවා.
අනතුරුව අස්කිරි මහා විහාරයේ වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වුවා. මෙහිදී අස්කිරි පාර්ශවයේ මහානායිමයන් සමග සජිත් ප්‍රේමදාස මහතා රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සුවද පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශය ලිදැක්වීමේ උත්සවය ආරම්භ වූයේ මහනුවර ක්වීන්ස් හෝටලයේදී. සර්ව ආගමික පූජකවරුන් මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රණවිරුවන්ට නිසි ගෞරවය ලබා දී පහසුකම් සැලසුවේ වත්මන් රජයේ බව අග්‍රමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිනුවන්ගොඩ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඕන එකක් ගැන කතා කරා මහන්නේ නෑ, ජාතික ආරක්ෂාව. මට ජාතික ආරක්ෂාව දෙන්න, මට ඡන්දෙ දෙන්න. එතුමා ජාතික ආරක්ෂාව බදාගෙන ඉන්නේ. රටේ ආරක්ෂාව හොඳයි, මමත් කැමතියි ගැන කතා කරන්න. මොකද මේ රටේ ජාතික ආරක්ෂාව ක්‍රියා කරන්නේ කවුද? ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි. එතුමා ලේකම් හැටියේ කොහොමද ත්‍රිවිධ හමුදාවට සැලකුවේ? යුද්ධෙන් පස්සේ කානු සුද්ධ කරන්න දැම්මා, පාරවල් අතු ගන්න දැම්මා. ඕකද ජාතික ආරක්ෂාව? ත්‍රිවිධ හමුදාව දාලා කානු සුද්ධ කරනවා නම්, ත්‍රිවිධ හමුදාව දාලා පාරවල් ගන්නවා නම් කොහොමද ජාතික ආරක්ෂාව? දැන් අපිට ඇවිල්ලා කියන්න කොහොමද කුණු අදින්න කියලා, කානුව හොදන්න කියලා, පාරවල් අතු ගන්න කියලා ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව ගන්න කොස්තරගෙන ගහන්නද කවුරුරි આવොත්? ඒකද ජාතික ආරක්ෂාව කියන්නේ? අපි බබ්බු නෙමෙයි මෙතන. ඒ අපායෙන් තමයි 2015 ත්‍රිවිධ හමුදාව අපි නිදහස් කරේ. දැන් රට යන්න පුළුවන්, හරියට පාඨමාලා එනවා, විදේශ පාඨමාලා එනවා. ඉස්සර ඇමරිකාවෙන් අද ඇමරිකාවට එනවා, හවායි දූපතට යවනවා, ඉංගලන්තෙට එනවා, මාලදිවයිනේ අය පුහුණු කරනවා. අන්න ඒ ජාතික ආරක්ෂාව පිළිගැනීම ඇති කරේ අපි 2015 මේ ආණ්ඩුව ඇති කරයන් පස්සේ කියලා කියන්න කැමතියි. නිවාස ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගුණදම් පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුලා ගෝඨාභය විමත පෙමින් සවදා ගෝඨාභය නැකින කෙනෙක් බේරම් ගෝඨාභය ඔබයි දුම් මිනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරමින් පැවති මෙම ජනරැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී වුණා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් ලබා දීමේ පුළුල් වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජයග්‍රහණයෙන් පස්සේ බිහි කරන රජ යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, බුද්ධි අංශවලට, සිවිල් ආරක්ෂක බලකායට එයාගේ මානසිකත්වයේ අභිමානය වැඩි කළා. නැවතත් මව්බිමට සේවය කරන්නට අවශ්‍ය එයාව රැකගන්න නීති රීති සම්පාදනය කළා. මේ රටේ සුරක්ෂිතභාවය, තමුන්නාන්සේලාගේ සුරක්ෂිතභාවය නැවතත් තහවුරු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සාතික කරනවා. අපිට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්න. කොළඹ නගරයේ සිටපු පැල්පත් වාසීන් තට්ටු නිවාස හදලා 1,000,000 වටින තට්ටු නිවාසයක් අපි ඔවුන්ට ලබා දුන්නේ එක ඒකකයක්. මේ නිවාස යෝජනා ක්‍රමය අපි ඉදිරියට ගෙනියන්නට ඕන. මේ ඒ වගේම අපේ රටේ විශේෂයෙන්ම නගර බදව මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් විශාල නිවාස ප්‍රශ්නයක් තිබෙනවා. අපි සැලසුමක් හදලා තිබෙනවා මාසයකට ඒගොල්ලන්ට ගවන්න පුළුවන් ගානකට හොඳ මහල් නිවාසයකට, අපාර්ට්මන්ට් එකකට යන්නට පුළුවන් වෙන්නට අපි සාකච්ඡා කරලා තිබෙනවා. ගෙවල් හදන සමාගම් සමග එයා කියන එක පුළුවන් පහසුවෙන්ම කරන්නට. මෙන්න මේ කාර්යය කරලා අපි මාධ්‍යම පාන්තිකයන්ට නිවාස ප්‍රශ්නේ විසඳනවා. ඒ වගේම අලුතින් ජීවිතය පටන් ගන්න තරුණ තරුණියන්ට නිවසකට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන් වෙන්න අවස්ථාවක් අපි හදලා දෙමු. දූෂණයෙන් තොර ශක්තිමත් පාලනයක් බිහි කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජනහමුවක් අම්පාරේ දී පැවතුණා. විශාල පිරිසක් ඊට එක්ව සිටියා. අපි දැකලා තියෙන සමහර රටවල ඒ රට දුප්පත්, පාලකයා දුප්පත්. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? රට දුප්පත්, පාලකයා පොහොසත්.
ඒ නිසා අපේ රටේ හොරකම නතර කරනවා නම් හොරු අල්ලනවා නම් අද එක දේශපාලන බලවේගයයි ඉන්නේ ඒ ජාතික ජන බලවේගය විතරයි. ඕගොල්ලෝ අහලා තියෙන ලෝකෙ කොහෙවත් හොරෙක් හදපු රට රටේ දේපල හොරකම් කරනවා නම් ඒ රට දිනු කරන්න බෑ. ඒ නිසා මේ රට හදන්න නම් හොරකම නතර කරන්න. මෙන්න මේ කරුණු තුන වැදගත්. නීතිය සාධාරණ විටවින්න හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් ඕන. ජාතික සමගිය මහජන ආරක්ෂාව. ආර්ථිකය හදන්නේ කොහොමද? කුසකරමාන්ත දියුණු කරන්නේ කොහොමද? අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? සෞඛ්‍ය දියුණු කරන්නේ කොහොමද? ප්‍රවාහන පද්ධති දියුණු කරන්නේ කොහොමද? අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අපි තහවුරු කරන්නේ කොහොමද? අපේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් අපි තහවුරු කරන්නේ කොහොමද? මේ ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා මේ අත්තිවාරම් මත රට ගොඩනගන්න. අපි ඕගොල්ලන්ට කියනවා අපිට දෙන්න ආණ්ඩුව අපි සහතික වශයෙන් මේ රට ගොඩනැගීමේ අත්තිවාරම වන මේ කරුණු තුන ඉස්සරලම ගොඩනගන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹ පුරපතිනි රොසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කාන්තාවන්ට පහසුකම් සැලසෙන කාන්තා ප්‍රඥප්තිය ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කාන්තාවන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භයංකර මිනිස්සෙක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අමුවේ උල්ලංඝනය කරනවා. ඒගොල්ලන් ගෙනාවා 18 වෙනි සංශෝධනය කියලා ප්‍රජාතන්ත්‍රවාදී අතු ගෑවිලා ගිය. මේක අපි 2015 බලයට ඇවිල්ලා තමයි නිවැරදි කළා. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ නැවත වාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට පෞද්ගලික යෝජනාවක් ගෙනාවා කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම 30කින් වැඩි කරන්න කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මට සභාගත කරන්න දුන්නේ. අපි බලයට ඇවිල්ලා මාස 6ක් යන්න මත්තෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තා නියෝජනයේ 25% වැඩි කළා. අද සියලුම පක්ෂවල කාන්තාවෝ දේශපාලනේ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ ප්‍රඥප්තිය පොරොන්දු වෙලා තියෙනවා. මේක පළාත් සභාවටත් ජාතික මට්ටමෙනුත් කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම වැඩි කරනවා කියන එක එතුමා විතර පොරොන්දු දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහවන ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග ඇතිකර ගැනීමට නියමිත නව සඳහනයේ අවබෝධතා ගිවිසුමටයි මෙලෙස අත්සන් තැබුණේ. දේශපාලන පක්ෂ 17ක එකමුතුවෙන් මෙම සඳහනය සමන්විත වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම බස්නාහිර පළාතේ, පුත්තලම, මන්නාරම සහ යාපනේ දිස්ත්‍රික්කවල විරලපට ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇතිවෙන්න පුළුවන්. උතුරු නැගෙනහිර, ඌව, දකුණ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක වර්ෂාපතනයන්ද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ, මුලටියන, අතුරුලිය යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අකුරැස්ස, කඹුරුපිටිය, මාතර කඹුරුපිටිය ඇතුළු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල සහන කටයුතු සඳහා නාවික හමුදා විශේෂ කණ්ඩායම් යොමු කර තිබෙනවා. තංගල්ල, රන්න, ඌරුබොක්කොය පිටාර ගැලීම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගැනුණා. එහෙත් අපද්‍රව්‍ය හේතුවෙන් ජලය මුදා හැරීමට නොහැකි වීමත් සමග ගැටලු රැසක් මතු වුණා. නාවික හමුදාව එම කටයුතුවලට මැදිහත් වී ජලය බැස යාමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. වක්වැල්ල පාලමාසල අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් ගංගොතුර තත්වයක්ද හටගත්තා. එම අපද්‍රව්‍ය ඉවත් කිරීමටද නාවික හමුදාව මැදිහත් වීම හේතුවෙන් ගංගොතුර තත්ත්වය පාලනය කිරීමට හැකිව තිබෙනවා. තවලම නෙළුව, අකුරැස්ස, කඹුරුපිටිය ඇතුළු ප්‍රදේශ රැසක විශේෂ මෙහෙයුම් සඳහා නාවික හමුදා කණ්ඩායම් යොමු කර තිබෙනවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.
www.itnnews.lk.